අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කොවිඩ් සමග ඩෙංගු හිස උසවයි ගත වූ දින පහට ඩෙංගු රෝගීන් 503ක් මල්වතු මහ විහාරයේ මාර්ගමුව පන්සල සංඝ සතුකොට පූජා කිරීම ජනපති අතින් තරඟයට හිඟමන යන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා සජිත්ගෙන් චෝදනා නව සංධානයක් පිහිටුවීමට මෛත්‍රී පක්ෂ රැසක් සමග සාකච්ඡාවක ආණ්ඩුවෙන් අයින් වෙන්නේ තයාසිරි කියයි දැන් දේශීය පුවත් කොවිඩ් යලි වේගෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුල ඩෙංගු රෝගී රට පුරා පැතිර යාමේ දැඩි අවධානමක් මතු වී තිබෙනවා. ජනවාරි මාසය තුල පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702ක්. ගත වූ දින පහ තුල ඩෙංගු රෝගීන් 503 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට පුරා මෙන්ම ලොව පුරාම පවතින ගෝලීය කොවිඩ් වසංගතයට අප සෑම මුහුණ දෙමින් සිටිනවා. දැන් දෛනිකව රට තුල වාර්තා වන කොවිඩ් රෝගීන්ද ඉහළ යමින් තිබෙනවා. කොවිඩ් රෝගය හැරුණුකොට දරුණු ලෙස බෝවන රෝගයක් ලෙස ඩෙංගු රෝගය සැලකිය හැකියි. දශක කිහිපයක සිට අපේ රටේ ක්‍රමක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වුණා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ක්‍රමක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ යම් වර්ධන වේගයක් වාර්තා වනවා. ජනවාරි මාසය තුල පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702ක් පෙබරවාරි මාසයේ ගත වූ දින පහ තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 503 දෙනෙකු ලෙසයි සටහන් වන්නේ. ඒ අනුව ගෙවි ගිය ජනවාරි මාසයේ සිට අද දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8205ක් දක්වා වර්ධනය වී තිබෙනවා. කොවිඩ් රෝගීන් සේම ඩෙංගු රෝගීන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුත්. මීට අමතරව රතු කලාප ලෙස කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, රත්නපුර, මහනුවර, බදුල්ල, යාපනය දිස්ත්‍රික්ක නම් කර තිබෙනවා. ඩෙංගු පිළිබඳව මේ දිනවල ඔබ අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි. මේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා. මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගිය තියෙන නිසා තාමත්ම වැදගත් කෙනෙක් මේ පිළිබඳව අවධානය යොමු කිරීම. කෙනෙකුට ගුණ තියෙනවා නම් එය ඩෙංගු වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් කොවිඩ් වෙන්නත් පුළුවන්, නැත්නම් ඒ රෝග දෙකම එක වතාවේ වැළඳී තිබෙන්නත් පුළුවන්. මේ නිසා යම්කිසි කෙනෙකුට ගුණ තියෙනවා නම් පැය 24 කට වඩා ඔහුගේ ඇය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. වෛද්‍යවරයා විසින් තීරණය කරાવි මොනවද කරන්න ඕන පරීක්ෂණ කියලා. ඒ පරීක්ෂණ වලින් පසුව නිසි වෛද්‍ය උපදෙස් ලැබේවි මොන විදියටද තමුන්ගේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙකුට උණ තියෙනවා නම් විවේක ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඇඟ විචලනය වෙන්න නොදී හොඳින් බියර පානය කිරීම පැය 24කට වඩා උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්. කොවිඩ් මෙන් නොව ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම ඉතා පහසුවෙන් ඔබට මට කළ හැකි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යන්නේ නම් ඩෙංගු රෝගය ඉතා ඉක්මනින් වළක්වා ගත හැකි. ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු මාත්කමුව පන්සල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංඝ සතුකොට පූජා කිරීම ඊයේ සිදු කෙරුණා. මල්ලතු මහාවිහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික මල්ලතු මහාවිහාරයේ අභිනවෙන් ඉදි කෙරුණු මාත්ගමුව පන්සල සංඝ සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක් වුණා. ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව ගොඩනැගිල්ල සංඝ සතුකොට සනස්පත්‍රයක් මගින් මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම හිමියන්ට ජනාධිපතිතුමා විසින් පූජා කළා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුකේතන්න මහතා විසින් ගොඩනැගිල්ලේ යතුරු අනුනායක හිමියන් වෙත පූජා කළා. මල්ලතු මහවිහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකරනු ලැබුවා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිම්පාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. එන අනතුරු අස්කිරි මහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදුටුවා. ඉදිරියේදී නව සංධානයක් බිහි කිරීමට පක්ෂ රැසක් සමග සාකච්ඡා කරමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර නැති බවයි රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
රජයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් සම්මත කළා. මේ වෙන විට පක්ෂ රාශියක් සමග සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී නව සංධානයක් බිහි කිරීම සම්බන්ධයෙන්. මේ තුල බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ පවත්වන මැතිවරණ වලට ඉදිරිපත් වීමයි. වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව තරකෙට හිඟමන් යදින රටක් බවට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දිගුලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපි ළඟ බොරු පුරසාරම් නැහැ, බොරු වදන් නැහැ. අපි ළඟ මවාගත්ත ශක්ති සම්පන්න බලයක් නැහැ. තමුන්නාන්සලා දන්නවා පහුවේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, ජනතා වන්දවල ජනතාව රැවට්ටුව බොරු සූර භාවයේ, බොරු වීර භාවයේ කිව්වා දේශාභිමානේ ඉහළටම ගෙනිහිල්ලා අපේ රට සුර සැප රට, අභිමානවත් රට, කාටවත් නැමෙන්නේ නැති රට, කාටවත් වහල් වෙන්නේ නැති රට නිර්මාණය කරනවායි කියලා මහරුකුවට කුම්බල කතා කරා. සත්‍ය වශයෙන්ම අද මොකද වෙලා තියෙන්නේ? අද රටේ තියෙන මේ රටේ මෑත ඉතිහාසයේ දුර්වලතම ආණ්ඩුව, කශේරුකාවක් නැහැ. රටේ තියෙන ආත්ම ගෞරවය තුට්ටු දෙකට වෙන්දේසි කරනවා විදේශීය රටවල්. දැන් ලෝකෙ වටේ ගිහිල්ලා තරගෙට හිඟමනේ යන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරේ මේ රජයේ තිබෙන දුර්වල ගම නිසා. රටක් හැටියට ආර්ථික වර්ධන වේගය ඉහළින් තියෙන්නට ඕන, කාටවත් නැමෙන්නේ නැති රාජ්‍යයක් බිහි කරන්නට ඕන, විදේශ විනිම සංචිත ඉහළම තලයක තියෙන්නට ඕන. දැන් කෙටි විරාමයක්. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අර එළුවගේ එක වැටෙනකම් බලන් ඉන්නවා වගේ අද හෙට ආණ්ඩුව වැටේ කියලා හිතාගෙන ඉන්නවා නම් අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුව එහෙම වැටෙන්නේ නැහැ. ඉදිරි කාලේ ආණ්ඩුව නැවත ගොඩ එනවා, ඒ වගේම රටත් ගොඩ ගන්නවා. ලංකාවයි ඇෆ්ගනිස්තානය හැරෙන්න අනික හැමෝම විදේශ සංචිත කොවිඩ් මැද්දේ වැඩි කරගෙන තියෙනවා. ඉන්දියාව විදේශ සංචිත හොඳින් කලමනා වැඩි කරගෙන තියෙනවා. පාකිස්තානය හොඳින් කලමනා කරන්නයි කියලා තිබෙනවා. මාලදිවයින, බංගලිදේශ අපි නිදහස ගන්න කාලේ ජපානත් එක්ක සමානව හිටියේ. වැඩ ලක්ෂයට එහාගේ වැඩ කොටසක් මෙරටේ සෑම ග්‍රාමසේවකවක අපි පළවෙනි වැඩසටහන හැටියට වැඩ හතක් පටන් ගත්තා. ඒක නිසා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට වැඩ ලක්ෂ දෙකේ ඊට වඩා වැඩි කොටසක් කරාද කියලා බලා ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුම මේ රටේ ඉතිහාසයේ විපක්ෂ නායකවරු නොකරපු කාරණයක් කරනවා. ඒ තමයි මේ රටේ රෝහල් වලට මේ වෙනකොට කෝටි 10කට 15කට ආසන්න උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නය ආවම ආණ්ඩුව ජනතාවට කියන තෙල් නැති නිසා කරන් කපනවා, ඒක හින්දා කරුවල ඉඳපල්ලා කියලා. ඩොලර් නැති නිසා කන්න ගේන්න විදියක් නැහැ, ගොටුකොළ වවා ගනිල්ල කියලා ඇමතිවරු කියනවා. අනිත් පැත්තේ මොකද කරන්නේ? සංචාරය යනවා, නාස්ති කරනවා, හොරකම් කරනවා, ඔක්කොම ටික කරනවා. ඉතිහාසයේ කළු පැල්ලම් එකතු කරපු ඒ කණ්ඩායම් නැවත වතාවක් උත්සාහ කරන මේ ගෝලීය අර්බුදය තුළ ඒවා පාවිච්චි කළ තමන්ගේ ඒ බාල දේශපාලන කරන ප්‍රේමදාස මහත්තයාට, චම්පික රණවක මහත්තයාට, අනුර කුමාර මහත්තයාට තමන්ගේ දේශපාලන ව්‍යාපාර තුළින් විරෝධතා මතුවෙලා තියෙනවා. අපි කියන්නේ රැලියක් නෙවෙයි ඡන්දයක් පවත්වන්නේ. උතුර ජනතාව උත්තරේ දෙයි. මේ රටේ විශේෂයෙන් ගොවි ජනතාවයි පාරිභෝගික ජනතාවයි සියල්ල බලාගෙන ඉන්නවා ඡන්දයක් එනකන්. අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඡන්දයට ඇවිල්ලා කරුණාකරලා ජනමතය විමසන්න කියලා. බලාගාර නැවතිච්චින්ද ලයිට් නැති වෙච්ච රටේ හමුදා ටැංකි වලට, හමුදා හෙලිකොප්ටර් වලට, හස් යාන වලට අනවශ්‍ය විදියට තෙල් පාවිච්චි කිරීම පිළිබඳව මටත් හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද මුළු රටම අඳුරේ තියෙන අඳුරු පියා, ලාබෙට පොල් ගන්න පුළුවන් කොළඹට එන්න කියන පොල් පියා, තෙල් ටික නැති කරලා තෙල් පෝලිම් වල තියපු තෙල් පියා, ගෑස් ටික නැති කරපු ගෑස් පුපුරන තැනකට පත් කරපු ගෑස් පියා, ඒ ඔක්කොම මැද්දේ ගැසට් පිට ගැසට් ගහපු ගැසට් පියා, ඒ වගේම චීන මහප්පච්චිට යට වෙච්ච පෝර පියා, වැවිලි කර්මාන්තයන් අඳුරු කරපු වැවිලි නාශක පියා අනාගතේ අපිට කියවන්න පුළුවන්. මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර තියෙනවානේ පරස්පර විරෝධී අදහස්. ඔයක ඒ දෙන්නගෙන් අහන්න.
වැඩලක්ෂයක් පටන් ගන්න ඇත්තේ සල්ලි ඇති තියෙන හින්දානේ. දේශපාලන තත්ත්වය කොහොමද වර්තමාන? ඔව් හොඳයි හොඳයි. ඉදුල්ල යර්බුද්දියට කුමන්ත්‍රණයක් තියෙනවා කියලාත් කියනවා ජොන්ස්ටන් නැමතුම. ඒක හොයලා බලන්න ඕන කියලාත්. ඔය හොයලා බලන්නේ හොඳයි නේ. ආණ්ඩුව ගැන ඉන්නේ කලකිරීමෙන් වගේ දායිතරය. කවුද එහෙම කියන්නේ? ඔබතුමාගේ. කතාවේ මේක තේරෙන්නේ. එදා වේදිකාවල ලුණු ගෙඩි පෙන්න පෙන්න උසුළු විසුළු කරපු හැටි අපේ රටේ ජනතාවට අමතක නැහැ. නමුත් අද වෙනකොට දිත්තදම වේදනීය කර්මය වගේ ඒක පරිසම් දීලා තියෙනවා මේ රජයට. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ කෙටි කාලයක් තුල බිඳ වැටිච්ච ප්‍රථම ආණ්ඩුව හැටියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් වෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දරුවන් නිරෝගීව සහ සතුටින් වැඩීමට උපකාරී වන පෝෂ පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව 1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ප්‍රා හඳුන්වා දෙනු ලැබුවා. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන අප්ෆීල් ඇස්ප්‍රා වෙළඳ නාමේ වත්මන් හිමිකාරිත්වය දරනවා. ශ්‍රී ලංකික දරුවන්ගේ ප්‍රියතම තේරීම ලෙසින් සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින් පෙබරවාරි මස පළමුවැනිදා අප්ෆීල් ශ්‍රී ලංකා සමාගම ඇස්ට්‍රා ඇක්ටිව් හඳුන්වා දීමේ වැඩසටහන පවත්වනු ලැබුවා. දරුවන්ගේ ප්‍රතිශක්තියට වර්ධනයට සහ සංවර්ධනයට අනිවාර්යෙන් අවශ්‍ය ශුද්‍ර පෝෂක සහ ඔමෙගා 3 සහ 6 අත්‍යවශ්‍ය මේදවලින් අනුන නව ඇස්ට්‍රා ඇක්ටිව් මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. වසර 56කට වැඩි කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මව්වරුන්ගේ විශ්වාසය සහ ආදරය දෙනු ඇස්ට්‍රා සැවම දන්නා එයටම ආවේනික වූ රසයකින් යුක්ත වන අතර අලුතින් නිෂ්පාදන පෙළ අතරට එක්වන ඇස්ට්‍රා ඇක්ටිව් හිද එම රසය වෙනස් නොවී එලෙසින්ම ඔබ වෙත පැමිණෙනු ඇති. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. හපුතලේ මෙරගන මාර්ගයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර අධික වේගය අනතුරට හේතු වී ඇති බවයි හපුතලේ පොලිසිය ප්‍රකාශ කළේ. විහෙරගර රක්ෂිත කලාපයේ සැරිසරූ වයස අවුරුදු 15ක් පමණ වයස ඇති වන අලියෙකු හක්කපරස් ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 74 වන නිදාස් සමර උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් කුරුණෑගල වැහැර සංඝරාජ පිරිවෙන් භූමියේදී සිදු කෙරුණා. ඒ පිරිවෙන් අධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වලස්සෑවේ සෝමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි. දූෂිත දේශපාලනයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් පාපැදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ අපි පුරවැසි කණ්ඩායම විසින්. මෙහිදී වාහනවල ස්ටිකර් අලවමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. වැලිකන්ද කඩවත් මඩුව දුම්රිය හරස් මාර්ගයේදී වැලි ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් ටිපර් රථයට දැඩි හානි සිදු වූ අතර එහිරිය දොර බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දුම්රියද පීඩිපැනීම හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වෙන විටත් බාධා එල්ල වී තිබෙනවා. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ උදේදේවි දුම්රියේ අදාළ ටිපර් රථය ගැටී අනතුර සිදු වී ඇත්තේ. බලපිටිය වලගෙදර පන්සල පාරේ නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි ගැහැණු දරුවෙකුගේ ගෙලෙහි තිබූ රන් මාලයක් යතුරු පැදයකින් පැමිණි දෙදෙනෙකු සොරා ගන්නා ආකාරය අසර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්.